අධ්‍යාපන ඇමතිතුමාට මේ කාරණාව මම ඊට ඉස්සෙල්ලත් යොමු කරා. ඔබතුමා දන්නවා මේ පොලි රහිත ණය වැඩසටහන අපේ රටේ තරුණ ප්‍රජාවට ඒ අයිතිය ලබා දීලා තිබෙනවා. විශේෂයෙන්ම පෞද්ගලික විශ්වවිද්‍යාලවල පොලි රහිත ණයක් හරහා අධ්‍යාපන කටයුතු ක්‍රියාත්මක කිරීම. ඒක පහුගිය කාලේ අත්හිටවලා තිබිලා අපි ඒක පාර්ලිමේන්තුවේ මතු කරලා සීමල පිටිය ඇමතිතුමා දුන්නා පොරොන්දුවක් ඒක ක්‍රියාත්මක කරනවායි කියලා. ඒක ක්‍රියාත්මක වෙන මොහොතේ මේ අවස්ථාවේ KIU සහ Horizon කියන private universities දෙකේ ප්‍රශ්නය ඔබතුමා දන්නවා. ඒ දූදරුවන් register වෙලා තමාරයි. දැන් කෝස් එකක් පටන් අරගෙන ඒ අයට ලැබිය යුතු ණය ලැබිලා නැහැ. ලැබෙන උත්තරය තමයි ණය ලබා දීම සඳහා අනුමැතියට මේක මහ බැංකුවට යවලා තිනවා උපදෙස් ලබා දෙන්නයි කියලා රාජ්‍ය බැංකු දෙකට ලංකා බැංකුවටයි මහජන බැංකුවටයි. එහෙමයි අපිට ආරංචි වෙලා තියෙන්නේ. අපිට දැනගන්න ලැබුණා ඔබතුමත් සාකච්ඡා කළා මේකට විසඳුමක් ලබා දුන්නයි කියලා. හැබැයි විසඳුම තාම ක්‍රියාත්මක වෙලා නැහැ. ඒ පොලි රහිත ණය ඒ දූදරුවන්ට ලැබිලා නැහැ. දැන් register වෙලා හැබැයි දැන් course එකක් පටන් අරගෙන. ඒතර KIU එකේ Horizon එකේ මේ register වෙච්ච දූදරුවන්ට ඉතාමත් මේ ඉක්මනින් මේ ණය නිකුත් කරන්නයි කියලා ඉල්ලීමක් කරනවා. ඒ මොකද දැන් course එක පටන් අරගෙන මුදලුත් නැහැ. එයාට ඇතුළට එන්න දෙන්නේ නැහැ. register වුණත් ඇතුළට එන්න දෙන්නේ නැහැ. මේ පොලි රහිත ණය ලබා නොදීම තුල. ඒ නිසා රජය මැදිහත් වෙලා කරුණාකරලා මේක අදහෙටම විසඳන්නයි කියලා ඉල්ලීමක් කරනවා. මේ ප්‍රශ්නේ මතු කළාන් පස්සේ ඊට පසු දිනම වගේ මම සාකච්ඡාවක් කැඳවුවා ජනාධිපති ලේකම් කාර්යාලයේ. ජනාධිපති ලේකම්තුමත් ලංකා බැංකුවේ නියෝජ්‍ය මහා කළමනාකරුවන් ඇතුළු ඒ පිරිසත් භාණ්ඩාගාර නිලධාරීන් සම්බන්ධ වෙලා ඒකට විසඳුමක් ලබා දුන්නා. ඒකේ ප්‍රධාන හේතුවක් උනේ පළවෙනි සහ දෙවෙනි කණ්ඩායම්වල 200ක පමණ පිරිසක් ණය ගෙවීම පැහැර හැරලා තියෙනවා. හැබැයි මම පැහැදිලි කරලා දුන්නා පළවෙනි සහ දෙවෙනි කණ්ඩායම් උපාධි අවසන් කරනකොට 18 19 වෙලා. එතකොට කොවිඩ් 19 ප්‍රශ්නේ රටේ මතු වුණා. අවුරුදු දෙකක් තිස්සේ ඈට විවිධ දුෂ්කරතා තිබුණා. ඒක නිසා ණය අය කර ගැනීම දැන් දහස් ගණනක පිරිසකෙන් 200ක් හෝ ඊට මදක් වැඩි පිරිසක් කියන්නේ මේ ප්‍රතිශතාත්මකව එච්චර ලොකු පිරිසක් නෙමෙයි. ඉතින් ඒක බැංකුවේ රිකවරිස් ඩිපාර්ට්මන්ට් එකෙන් ඒක පියවර ගන්න ඕනේ ඒ ණය අය කරගන්න. ඉතින් ඒ පාරේ ඒගොල්ලෝ යෝජනා කළා. ඊට අමතරව අලුතෙන් තව අපකරුවන් දෙදෙනෙක් බැංකුව විසින් ඉල්ලන ආකාරයේ අපකරුවන් දෙදෙනෙක් දෙන්නයි කියලා මේ ණය මුදල දැන්ට පත්වගෙන යන්න. ඒක අවසන් කළා තිනවා. ඒකේ තොරතුරු එවලා තිනවා ගිය සතියේ. ඒකට අමාත්‍ය මණ්ඩල සංදේශයක් මමත් මුදල් අමාත්‍යාංශයත් අසන් කළා. කැබින් පත්‍රිකාව සූදානම් කළා තිනවා. ඒ අතරතුර අපි දැන් දීලා තිනවා ජනාධිපති ලේකම් කාර්යාලය විසින් KIU ආයතනයේ සහ Horizon ආයතනයේට මේ දරුවන්ව මග තියන්න එපා. මේගොල්ලන්ව අරගෙන යන්න අපි මේ කටයුත්ත නීත්‍යානුකූල කිරීමට අවශ්‍ය කටයුතු කරලා තිනවා. ලංකා බැංකුවත් එකඟ වෙලා තිනවා. ඒ ගැරන්ටර්ස්ලා ගත්තාන් පස්සේ ඒ ටික දිගට රිලීස් කරන්න. ඒ නිසා මා එතකොට සති දෙක තුනක වගේ වැඩක් තින්නේ මෙතන. ඒ නිසා මමත් නැවත වතාවක් අද දැනුම් දෙන්නම් රාජ්‍ය නවන විශ්වවිද්‍යාල අතිරේක ලේකම් මාර්ගයෙන් මේ විශ්වවිද්‍යාල දෙකට මේ දරුවන්ව අඛණ්ඩව මේ පාඨමාලාවට යන්න අවසර දෙන්න කියලා. අර අමාත්‍යතුමනි බොහොම ස්තුතියි මැදිහත් වීමට. හැබැයි මෙතන ගැටලුවක් තිබෙනවා. කොහොමද එක්තරා ළමයි කණ්ඩායමක් ණය නොගෙවපු නිසා ලියාපදිංචියත් ලැබපු ණය අයිතිවාසිකම හිමි වෙනත් දූදරුවන්ට ඒක කොහොමද ඒක නිකන් දඩුවමක් හැටියට පිනලයිස් කරන්නේ? ඉතින් නෑ හරි ඒක තමයි. ඉතින් මම කියන්නේ ඇමතිතුමා ඔබතුමා දන්නවා ඇති මම මේක විශාල වශයෙන් කියන්නේ නමුත් ඔබතුමා හොඳින් දන්නවා. දැන් පීපල්ස් බැංක් එකයි බැංක් ඔෆ් සිලොන් එකයි මහා පරිමාණයේ ණය ලබා දුන්නු කෝටිපති ව්‍යාපාරිකයෝ ණය ගෙවන්නේ නැතුව ගැරන්ටර්ස්ලා නැතුව ඒව දීලා තියෙනවා. එතන බලපතල වරදක් වෙලා තියෙනවා. එතකොට මේ දරුවන්ට ඇයි මේ ණය ලබා දීමේදී මීට පෙර ණය අරගෙන නොගෙවපු වෙනස් අයගේ ඒ වරද මේ අය පිට පටවන්නේ? අනිත් කාරණාව Horizon ආයතනයි මම පිළිගන්නවා KIU ආයතනයි ඒවා පෞද්ගලික අධ්‍යාපනික ආයතන. හැබැයි ජනාධිපති ලේකම් කාර්යාලයත් ඔබතුමත් ඒ වගේම බැංකු ශේෂ්ත්‍රයත් යම්කිසි ගැරන්ටි එකක් ඒ ආයතන දෙකට දීලා තියෙනවා නම් ඇයි මේ රෙජිස්ටර් කරපු දරුවන්ව ඇතුළත් කරන එක නතර කරන්නේ? ඉතින් මම ඔබතුමාගෙන් එහෙනම් ඒ කියන්නේ රජය පිළිබඳ ක්‍රෙඩිබිලිටි ප්‍රශ්නයක් තියෙනවා. විශ්වාසනීයත්වයේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා සති දෙක තුනක් දරුවන්ට බලාගෙන ඉන්න බෑ. මොකද ඒගොල්ලන්ගේ කෝස් එක නෑ කොළගෙන. නෑ ඒගොල්ලන්ගේ කෝස් එක දැනටමත් පටන් අරගෙන තියෙන්නේ. මම ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා අදම වැඩේ කරන්නකෝ එච්චරයි. අදම වැඩේ ක්‍රියාත්මක කරන්නකෝ. හරි. ඔව් මෙතුමා මගෙන් අහපු ප්‍රශ්න දෙක මම බැංකු නිලධාරින් එදා ඇහුවා. මොකද මමත් බැංකුවේ අවුරුදු 8ක් ඉඳලා තියෙනවා. මම බැංකු විභාගයත් ඉවර කළා තමයි නීති ක්ෂේත්‍රයට ආවේ. එතකොට මම එතුමල්ලගෙන් ඇහුවා දැන් පාස්ටි උදාලා තිනවා මෙච්චර ගන්න. සමහර ණය දැන් මේ මාසේ දුන්නු නම් ඊළඟ මාසෙ ඉඳලා ඩිෆෝල්ට්. එතකොට ක්‍රෙඩිට් ඔෆිසර්ගේ වරද. එතකොට එවැනි ඒවා මෙච්චර ගන්න තියෙද්දි මේ ළමයින්ට කොවිඩ් 19 නිසා මේ මතුවෙච්ච ප්‍රශ්නෙට යම් කාලයක් දීලා ඒක බේරගන්න.
හැබැයි ඒකට පණින්නේ අලුතෙන් එන ළමයි. ඒකම තමයි මෙතුම ඇහුවේ. දැන් ඒක නිසා මේ ප්‍රශ්නේ විසඳුම් මාර්ගයට ගිහිලා තිනවා. මම දැනුම් දෙන්න කටයුතු කරන්න අතරේකලාකම් මාර්ගයෙන් TAIU එකටයි හොරයිසන් එකටයි ඒ ළමයින්ට කන්ටිනියු කරන්න අවසර දෙන්නයි කියලා අපි අනුමත කළා තින කොටස.